ඔකේ යමෝඩ් ද පේජ් නම්බර් 49 49 50 වගේ පිටු වල අපි යන්නේ මොම කතාවක් තියෙන්නේ මම පාඩමට යන්න කලින් පුංචි කතාවක් කරන්න ඕගොල්ලොත් එක්ක මම සමහර විට කලින් උගන්වලා ඇති ඇක්ටිව් පැසිව් කතාව මතක් කරන්න මොකද්ද කියලා. So there are two ways of speech. අපිට කතා කරන්න පුළුවන් ක්‍රම දෙකක් අපි භාවිත කරනවා. One is active, other one is passive. එකක් active, අනිත් එක passive කියලා අපි ආකාර දෙකක භාවිතයක් තියෙනවා. So look at this sentence. මේ වාක්‍ය බලමු අපි. I eat rice. ඉක්මනට කතා කරනවා ඊට් රයිස් කියන්නේ මම බත් කමි කියන එක මේ වාක්‍ය කොටස් තුනයි එකක් තමයි සබ්ජෙක්ට් එක මේ තියෙන සබ්ජෙක්ට් මේ තියෙන ඔබ්ජෙක්ට් මේක වර්බ් එක sentence is made out of three parts subject verb and object verb එකෙන් තමයි තීරණය කරන්නේ මේක තියෙන ටෙන්ස් එක එතන මේක තියෙන්නේ present tense එකේ වර්තමාන කාලේ ඊට් එක වර්තමාන. ඒ වගේම මේක තියෙන ඇක්ටිව් එකේ. මේ මේක අපි ඇක්ටිව් කියලා කියන්නේ ඉස්සෙල්ලම සබ්ජෙක්ට් එක තියෙනවා ඊට පස්සේ වර්බ් එක තියෙනවා ඊට පස්සේ ඔබ්ජෙක්ට් එක තියෙනවා. එහෙනම් මේක ඇක්ටිව්. මේක පැසිව් කරනකොට මම කියලා දීලා ඇති ඔයගොල්ලන්ට මේක මාරු කරන්න ඕනේ දෙපැත්තට. ඔබ්ජෙක්ට් එක ඉස්සරහට යනවා සබ්ජෙක්ට් එක අනිත් පැත්තට යනවා. ඔකට ප්‍රයිස් කියන එක ආවා ඉස්සරහට. ආයි එක දාන්න බෑ ආයි සබ්ජෙක්ට් එක ඒක ඔබ්ජෙක්ට් එක වෙච්ච ගමන් මී කියලා හැදෙනවා සර් ඔව් අහන්න පුතේ එක්කියස් අහන්න පුතේ ඔව් හරි අපි යමු සිකට එතකොට අපි සබ්ජෙක්ට් එක ඔබ්ජෙක්ට් එකත් තම වලට රයිස් කියලා සබ්ජෙක්ට් එක අනිත් පැත්තට ගත්තා. ආයි එක සබ්ජෙක්ට් එක වෙනකොට මී එක ඔබ්ජෙක්ට් එක වුණා. දැන් අපිට ක්‍රියාපදයේ ගැටලුව තියෙන්නේ ක්‍රියාපදයේ වෙනස් කරගන්න ආකාරය. අපි දන්නවා ක්‍රියාපදයක ආකාර තුනක් තියෙනවා කියලා. වර්තමාන කාලය, අතීත කාලය, අතීත කෘදන්තය කියලා කියන්නේ present tense, past tense, past participle. මෙතන අපි භාවිත කරන්නේ past participle එක. ඒ කියන්නේ මේ ක්‍රියාපදයේ past participle එක මෙතෙන්ට ගන්නවා. बाई मी ඊට පස්සේ මේ වර්තමාන කාලය පෙන්වන්න ඕනේ වර්තමාන කාලය පෙන්වන්න අපි ඊස් එක හරි ආ එක හරි ඈම් එක හරි පාවිච්චි කරනවා මෙතන රයිස් එක වචනයිනේ එහෙනම් අපි පාවිච්චි කරන්නේ ඊස් කියන එක ඔන්න අපි හදුවා පැසිව් එක රයිස් ඊස් ඊටන් බයි මී මම තව උදාහරණයක් ගන්න වර්තමාන කාලේ මේ Eat apples. They eat apples. සිලම තෝරගන්න subject එක මේක කියලා subject එක මේක object එක මේක verb එක මේක වර්තමාන කාලේ තියෙන eat එක වර්තමාන කාලේ නිසා නේ මේක active voice මාරු කරමු subject එකම ඉස්සෙල්ලම මේ object එකම apples ne hit ආවා
ඇපල්ස් බහුවචනයි. ඇපල්ස් බහුවචන නිසා අපි දාන්නේ ඊස් ද ආ ද ඇම් ද ආ එක දාන්නේ. ඊට් කියන ක්‍රියාපදයේ පාස් පාටිසිපල් එක ඊටන් විසින් පෙන්නන්ඩ බයි දේකේ ඔබ්ජෙක්ට් එක දෙම් ඇපල් සයිටන් බයි දෙම් ලෝක තමයි වර්තමාන කාල ඇසිව් එක. අපි වැඩක් කරමු මේ පළවෙනි තියෙන වාක්‍යය අපි උත්සාහ කරමු අතීත කාලයට හරවන්න. එතකොට I eat rice කියන එකේ අතීත කාලය I ate rice. අපි මේකත් දැන් වෙනස් කරන්න බලමු. අපි සබ්ජෙක්ට් එක ලියනවා ඉස්සෙල්ලා rice ඉස්සරහට. දැන් අපිට ගැටලුවක් තියෙනවා මේ වාක්‍යයේ තියෙන්නේ මොන කාලෙද කියන්නේ. මේක අතීත කාලෙන්න තියෙන්නේ. එහෙනම් අපිට ඈම් ඉස් දාන්න බෑ. අපිට ආයි තියෙන්නේ වෝස් හරි වර් හරි. දැන් දාන්නේ රයිස් වෝස්. ඒට් එකෙත් පාස් පාටිසිපල් එක හීටන් මොනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. හීටන් බයි මී. හොඳට බලන්න වර්තමාන කාල පැසිව් එකේ අතීත කාල පැසිව් එකේ වෙනස. එක වෙනසයි තියෙන්නේ. වර්තමාන කාලේ ඊස් එක ආවා, අතීත කාලේ වෝස් එක ආවා. එතනින් විතර වෙනස් වෙනවා. මේකට අපි අරමුකෝ. They eat apples කිව්වම ඒකේ බහුවචනය they ate apples. ඒක පැසිව් කරොත් apples ගත්ත මුලට apples බහුවචනයි. හැබැයි අතීත කාල. එහෙනම් ආ දාන්න බෑ. අපි දාන්නේ were කියන එක. අනික වෙනසක් නෑ. eaten by them. නේද ඔලට යමක් ඔලුවට යන්න ඇති කියලා හිතනවා මේ සම්බන්ධව. ඒක මොකනවා මම මේ අභ්‍යාසය කරමු. මේක තියෙන්නේ පේජ් නම්බර් 49 49 තියෙන්නේ. දැන් අපිට ඔන්න එන විදිය බලන්න. මේක use the correct form of the verb. ක්‍රියාපදය විතරයි දාන්න තියෙන්නේ. බ්‍රැකට් එකේ ක්‍රියාපදය දීලා තියෙනවා. මේ දීලා තියෙන්නේ වර්තමාන කාලයේ. look at the first one. the french wine is the na will great enthusiasm drink. then drink එකේ ක්‍රියාපද හැසිරීම ගත්තම මොන මෙහෙම යන්නේ. drink එක drink වර්තමාන කාලය, drank අතීත කාලය, drunken past participle. ඒවා තමයි ක්‍රියාපද ස්වරූපේ. speak ගත්තම speak, spoke, spoken. ඉතින් අපි දැනගන්න ඕන දෙයක් තමයි මේ ක්‍රියාපදවල past participle එක දැනගන්න. now you are having a list of nearly 150 or 200 verbs. මූලිකවම ක්‍රියාපද 150 200ක් විතර තියෙනවා. ඒ ක්‍රියාපද ටිකේ අතීත කාලයයි අතීත කෘදන්තයයි පාඩම් කරගන්න ඕනේ. that is up to the grade 11. grade 11 වගේ වෙනකම්. දැන් අපිට එච්චර ලොකු වෙර නැහැ. ටික ටික අපි ඉගෙන ගන්න දේවල් මේවා නේ. නැතුව මේක හදන්න බෑ. ඊට පස්සේ අපි කරන්න ඕන දේ තමයි මේ වාක්‍යය තියෙන කාලය හිතා ගන්න ඕනේ. නම පළවෙනි එක the french wine with great enthusiasm. ප්‍රංශ වයින් කියන ඒවා බොහොම උද්‍යෝගයෙන් පානය කරනු ලැබේ.
වයින් ඒක වචනයි. දැන් මේ කාලේ බලන්නකො මේක වර්තමානයේ තාමත් බොනවා කියන එකනේ. එහෙනම් වයින් ඒක වචනයි. අපි දාන්නේ is කියලා past participle එක. The French wine is drunken with great enthusiasm. French and English bahuvachanayini in Canada speak. Kada me kiyanne France saha English bhashawan Canada ave katha karanu labe. French and English bahuvachanayi adam a speak ekka spoken in Canada. දැන් පොඩි උත්සාහයක් දරන්න බලන්න ඕගොල්ලෝ. ඉතින් ටික කරන්න පුළුවන්ද කියලා. ප්‍රශ්න తీරන ගහන්න මේ වචනේ බැරි වෙයි. දැන් සමහර ඒවා බැරි වෙයි ඔයගලන්ට මේ දැන් දන්නේ නැහැනේ past participle එක. අරමුගානේ බලන්න මේකේ තියෙන කාලය තේරුම් ගන්න බලන්න වාක්‍යයේ තියෙන වර්තමාන කාලද අතීත කාලද කියලා. ඒ අනුව ඔයගලන්ට am is ආදාන්න පුළුවන්, was ආදාන්න පුළුවන්. ඒක එක එක පාට් එකක් පුළුවන් ඔයගලන්ට. त्रिपाठ बलम third එක the party factions party තොට මෙච්චද අපි කතා කරන්නේ සමූහයක් ගැන was torn by factions my sister my scorpion last night ඒක වෙලා ඉවරයි අතීත කාලේ last night නේ my sister නම් was ඒක වචනයි stung my sister was stung by a scorpion last night the american president every 4 years හැම අවුරුදු 4කට සැරයක්ම ජනාධිපති තෝරලා ගන්න ලැබේ වර්තමානයේ කතා කරන්නේ වෙච්ච දෙයක් නෙමෙයි හැමදාම වෙන දෙයක් is chosen over 45 plays by Shakespeare then Lear Everton Shakespeare meva 45 plays bahuvachanai atita kalava write written
by Shakespeare. The church bell every 2 minutes to announce the death of a church members. වදිනකනු ලැබේ එක වචනයි is wrong. Two fishing boats ashore by the cyclonic wind. සුළඟ හමල් ඉවරයි. Boats බහුවචනයි. Were blow එකේ past participle එක blown. Two fishing boats were blown ashore by the cyclonic wind. The long bridge ගංගොතුරක් ඇවිල්ලා ගහගෙන ගිහිල්ලා ඉවරයි. The long bridge එක වචනයි was swept away by the floods. Sri Lanka by different names in the ancient times. ඔන්න අතීත කාලේ ancient times. Sri Lanka එක වචනයි. එහෙනම් was known. හඳුන්වනු ලැබුවා කියන එක. ඔන්න පසුව හැදෙන විදිය. ඉස්තංගල් ලකුණු 20ක් හම්බ වෙනවා වචන දෙක දෙක අපි ලිව්වානේ ඒතරේ 90 ඔක ලකුණු දාගන්න රීඩින් 10 මාක්ස් දාගන්න පුළුවන් ඉතින් අපි යම් පේස්ට් නම්බර් 50 50 ඒකෙත් පොඩි වැඩක් තියෙනවා ඉන්න මේක The story of Coca-Cola. Coca-Cola was a kathawa. So, when Coca-Cola is all over the world. Enjoy kina kriya padding, ogola hada ganno. The metatte samahare ewa vartamana kala wenna puluwa, samahare athita kala wenna puluwa. Certain may be present tense, certain may be past tense. Manna theru mokadda kiyala? Lokiye pura Coca-Cola paanaya karunu labe. Ena meka vartamana kala. Coca-Cola is enjoyed all over the world. It is the enough in every country in the world. Loke hama ratakam meka paane karunu labe. It is. It ekatta is ne. Drink drunken ne. It is drunken in every country in the world. Onna atheetha kaalata yana. It. Atlanta, USA in 1886. Meka 1886 Atlanta wala thamai hoyagatte. Enam atheetha kaalata. ඉට් එකත් එක වෝස් එක ඉන්වෙන්ට් එකේ ෆස්ට් පාටිසිපල් එක ඉන්වෙන්ටඩ් ඉට් වෝස් ඉන්වෙන්ටඩ් ඉන් ඇට්ලන්ටා දැන් ට්‍රයි එකක් දාන්න බලන්න හොඳට හිතලා මොකද්ද වෙන්නේ කියලා
Coca-Cola is enjoyed. All over the world. It is drunken in every country in the world. It Atitakalai was invented in Atlanta, USA in 1896. 1.6 billion gallons every year. Hamaruddakam vachara gallon pramanaya ikirenawa. A. Salt. Dr. John Pemberton invented it as a health drink and it namadunna nam athita kalayene it was given the name Coca-Cola by his partner Frank Robinson because originally it was made athita kala was eka made e made make ekek pass participle ekak from the coca plant. In the first year, only 9 drink a day. Athita kalayene. Only 9 drink a day were sold. The business was bought by a man. व्यापार एक वचन है अतीत कालीन तीन ने बाय एक ही पासपोर्ट से लेकर बोट बिजनेस वाज बोट बाय अ मैन नेम्ड एस्का कैंडलर इन 1888 एंड द फर्स्ट फैक्ट्री वाज ओपन्ड इन डेलास टेक्सास इन 1895 कोका कोला स्टिल मेड देयर मिलियंस ऑफ बॉटल्स एंड कैन आर सोल्ड. Since 1985, but the recipe is still is ekak thiyenawane ehinda keep ekak kept is kept secret. It is certain that the Coca-Cola meka anagatha kalaya e thama dannne he oballu will drink ekak pitha dannne will be kiyala. Drunken will be drunken will be drunken far into the 21st century. හරි ඔය පොඩි වැඩක් කරේ අපි. මම ඕන ඉගෙනුවේ present tense, past tense, past participle, passive voice එක. හරි දැනට කොහොම අපි කියලා we can go to the page number 10 putte 10 wenna pitu api kare ne hemage matakayak thiyena yes page number 10 This is lesson number 4. මේක ඔයගොල්ලෝ එකපාරට නිකමට කියව ගන්න බලන්න. මම ටික ටික පෙන්වන්නම් මේකේ භාගය භාගය. Okay, first read the two paragraphs. First two paragraphs. යමක් තේරෙයි. Thank you.
අපි ඒ ටික බලමු බලෙන් දෙක විතරක් අපි බලමු half an hour before daybreak daybreak කියන්නේ උදෑසන කියන එක ඉරපායන්න පැය භාගයකට කලින් three of the boys assemble කොල්ල තුන් දෙනා assemble කියන්නේ එක රාශිය වුණා rest වුණා as they agreed own meet කලින් ඒකට එකඟ වෙලා තිබුණේ කතා කරගත් ආකාරයට own එකතු වුණා near the old bridge එක එකතු වුණේ පරණ පාලම ගාවට Fourth, Hatharani Kolla. The Kolla ke naam hai Tolly. Yeah, Avine. Did not, had not turned up. Turning up chenne Penny City ke nega had not turned up Penny City ye ne hai. His absence, ho ke na pami nii ma, did not greatly surprise. Mahaloko kudu me akne vei anik kattiya ta. They knew. Yana dena ke nahi tiya. That his mother did not want him to come. Yaha ki amma ta avashtava yakti bu ne hai. Miyata enda dende. On this expedition into the forest we go look elavata podi charikawa gaveshana charikawa ne yanda yanne charles thamai wedi mahalma kena e gollange piligat nayakaya accepted leader waded yanne wature bæhala gaman karanawa therum ona liya gan puthi wacana wala වැඩි ඩවුන්ස්ට්‍රීම් කියන්නේ දොළ පහරේ ඇල පාරක පහළට ගමන් කරා to the place where their boat was tied up. යාගේ boat to tied up ගැට ගහලා තිබුණු තැනට in the shelter හිමනක තමයි තිබුණේ of some overhanging bushes. උඩින් අතු ටිකක් තිබුණා. Overhanging කියන්නේ එල්ලෙන නේද? එල්ලෙමින් තිබුණු අතු. Then he rowed the boat back to the shallow water. It was මියා boat to හබල් ගාගෙන තමයි ආවේ. ආපහු පාලම ගාව තිබුණේ shallow water. Shallow කියලා කියන්නේ නොගැඹුරු කියන එක. ගැඹුරු නැහැ. Where the boys loaded it, ළමයි මේකට බඩු පැටෙව්වා with the provisions. Provisions කියන්නේ ඒගොල්ලන්ට කන්න බොන්න හිම ඕනි බඩු බාන්න තමයි provisions. කලමනා කියන ඒවා. Blanket තිබුණා. වෙනත් දේවල්. Which they were taking on their journey. ඒගොල්ලෝ ගමනට අරගෙන යන්න ඕනි දේවල්. ඔක්කොම පටව ගත්තා. හරි. එතකොට කියවන්නේ
ඔකේ ඩොන් වොස් ජස් බ්‍රේකින් ඩොන් කියන්නේ අලුයම රේලිය වැටෙන්න පටන් ගත්තා ජස් බ්‍රේකින් මේ වෙලාවේ තමයි ඔන්න රේලිය පළමු කෙරණ ටික එන්න පටන් ගත්තේ as they climb into their boat boat through negala pushed off from the bank then the bank in yura kiyana eka yuren yatthala yanakota a swift current vegavat diya velak naththam wature gaman karana api dannawa diya vel kiyenawa eken thamai yamak edagena yanne carried them downstream diya dharawa onna pahalata ek karagena giya edagena giya habal ganda awashyathawayak naha rowing ken habal ganda They took it in turns, maru maru da kattiya, eka boatuwa gange meda tiya ganna vitharai utsaha kare habal gawa ne. Haya tunakata passe ekolla kalaya athulata awa. Me kalaya athulata thamai ekolla adahas karagena hitiye eda me dawas kihipayak idiri dawas kihipaya gatha karanna. Let's go ashore now and make some tea. Api erlata gihilla asho kiyanne perala ගඩබිම කියන එක මෙතන ගංගේ යුර කියන එක පැත්ත තේකක් හදමු චාර්ල්ස් යෝජනා කරා කාටත් අපිව පේන්නේ නැහැ it was forbidden to light fires in the forest කියලා ගිනි ගහන්න තහනම් ඒනට මිනිස්සු බොහොම කලාතුරකින් තමයි මේ පැත්තට ආවේ චාර්ල්ස් ඇවිල්ලා බෝට්ටුව ගැට ගැහුවා අනෙක් ළමයි දෙන්නා පිටත් වුණා දර හොයන්න ගින්නක් ගහන දර හොයන්න එපා ඒගොල්ලෝ එනකොට හැමෝම handful of sticks අත පිරෙන්න කෝටු වර්ගයනකොට ඒගොල්ලෝ දැක්ක චාර්ල්ස් looking in worried කනගාටුවෙන් ඉන්නවා we haven't got any mats අපි ගාව ගිනි කූරු නැහැ he announced gloomily ඔහු දුකෙන් කිව්වා Tolly was going to bring them Tolly තමයි ඒවා ගේන්න හිටියේ this was bad news මේ නරක ආරංචිය නරක පුවතක් they were miles away from the nearest shop langama kadayata indala satha pungahanak yattawa indan me gollu inne apunu fustad damma kiyawata 20 marks for reading api part eka karabanne karan pothe api uttara vithara liyanne uttara liyanna ogala pota pawichchi karanna you can take writing books comprehension number 4 at the lesson number 4 kila daagena uttara liyemu uttare vithara number 1 kila dahala ab kila part deka thiyenawa uttara deka hoyannu Number 1 අහන්නේ the boys did not have to row because මේ ළමයින්ට හබල් ගාගෙන පාරු ගාගෙන යන්න අවශ්‍යතාවයක් තිබුණ නැහැ ඕනිකමක් කියන්නේ හේතුවක් තිබුණේ ඇයි කියලා අහන්නේ මම හිතන්නේ තුන්වෙනි උත්තර නේද the river carried their boat along quite quickly forest. The boy who was going to bring the mats had not come on the expedition. Hitanawana mokadda kiyala.
හිතන්නේ හතරෙන් උත්තර නේද ෆෝර්ත් එකනේ හතරේ අපන් පහ පහ දාමු අපි පාට් 2 ප්‍රශ්න දෙකක් තියෙනවා ෆුල් ආන්සර්ස් ලියන්න ඕන මම උත්තර කතා කරනවා how long did it take them to load the boat බෝට් වල බඩු පටවන්න කොයිතරම් වෙලා ගියාද हाफ एन अवर बिफोर डे ब्रेक तमो लेकूने पटांग पेन विद्युत गंडी बागे हाफ एन